කොරනාවලින් බැටකන අපේ රටේ ජනතාව නොයිවසල්ලෙන් බලාගෙන සිටිනවා තෙල්මිල පහල බස්සනක. මේ අදම දුර්දාන්ත ආණ්ඩුවට මම ප්‍රකාශ කර සිටිනවා. තව තවත් ජනතාවගේ කාලිකන් නැතුව අද දවසේම කඩිනම් කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවලා වහාම වැඩි කරපු තෙල්මිල හකුලා ගන්නට කටයුතු කරන්නේ කියලා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිසිම කෙනෙක් සැප වාහන ගන්නට යන්නේ නැහැ. අපට නෙමෙයි සැප අවශ්‍ය, රටේ ජනතාවටයි සැප අවශ්‍ය. රටේ ජනතාවටයි සිත සලසන්නට ඕන. ඒ නිසා මේ දුර්දාන්ත රජයෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා හිතක් පපුවක් තියනවා. වහාම තෙල් මිල පහත හෙලන්නට කටයුතු කරන්න. වැඩි කරපු මිල හකුලා ගන්න. ඒ කරනත් එක්ක සමගි ජන බලවේගයේ පොදු ජනතාවත් සමග එකට හිටගනිමින් එය අඩු කරන තෙක් අපි දැවැන්ත ජනතා අරගලයක නියැලෙනවා කියන එක මේ ආණ්ඩුවට කියන්න කැමතියි. මහා බැංකුව කියනවා අර ඩොලර් රුපියල් බිලියන 50 දෙසැම්බර් මාසෙ 31 වෙනිදා වෙනකොට රුපියල් මිලියන 390 ගණක් ඉතුරු වෙලා තිබ්බයි කියලා. හැබැයි භාණ්ඩාගාරය කියනවා අර රුපියල් බිලියන 50 පටන් ගත්තට අවසාන වෙනකොට රුපියල් බිලියන 27ක ඍණාගය තිබුණයි කියලා. ඒතර එක පැත්තකින් ගම්මන්පිල මහත්තයා කියනවා මෙහෙම ගිණුමක් තිබුණවත් නැහැ කියලා. මහා බැංකුව කියනවා එහෙම ගිණුමක් තිබුණා බිලියන් 50කින් පටන් ගත්තා බිලියන් මිලියන 400කින් ඉවරුණයි කියලා. භාණ්ඩාගාරය කියනවා එහෙම ගිණුමක් තිබුණා බිලියන් 50කින් පටන් ගත්තා බිලියන් 25ක් ඍණ වෙලා තමයි නතර වුනේ කියලා. කොහොම මේකේ ගිණුම වර්තා? පෙට්‍රෝල් ලීටරේ ලංකාවට ගොඩබාන ෆුල් කෝස්ට් එක උනේ රුපියල් 25.73යි. රුපියල් 106.780ක බත්තක් ගැහුවා. ඒව තමයි ඔය ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එකට ගියේ. එතකොට ආණ්ඩුව කිව්වේ අපි මේ ජනතාවට තෙල් මිල පහල යෑමේ සහනය ජනතාවට දෙනවා වෙනුවට අපි එක මුළු ආර්ථිකයේම මේ සමතුලිතතාවය සඳහා බෙදලා අරිනවා කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.